අයිබුවන් ඔබ සියලුම දෙනාට මේ ආරම්භ වන්නේ ඉදිකඩ 44 වන දිගහැරුම වෙනද වගේ මතක් කරන්නම් ඔබ අපගේ පෙර වැඩසටහන් ශ්‍රවණය නොකළ අයෙක් නම් ඔබට පුළුවන් ඉදිකඩ Facebook පිටුවෙන් රිංගුපල්ස් Facebook පිටුවෙන් ඉදිකඩ YouTube channel එකෙන් සහ ඉදිකඩ podcast එකිනොත් අපේ පෙර වැඩසටහන් සියල්ලම ශ්‍රවණය කරන්න හොඳයි වැඩි කතා බහක් නැතුව මෙහෙනම් යොමු වෙමු අද වැඩසටහනට මధుරංග කාලයත් එක්ක අපි ලබන අත්දැකීම් එකතු වෙලා අපේ ජීවිතේ වෙනස් වෙන විදිය හරිම අපූරුයි. ඔබත් ඒක විශ්වාස කරනවා කියලා මමත් හොඳටම දන්නවා. මම මේ විදිහට පටන් ගත්තේ ලොකු කතාවකට මුල පුරන්නේ හිම නෙමෙයි. හැබැයි ප්‍රේමය කියන හැඟීමත් හරිම විස්මිත දෙයක්. මං හිතන්නේ හැඟීම අර්ථ දක්වන්න පුළුවන් කාරුත් තාම අපිට මුණ ගැහිලා නැහැ. ඒ වගේම තමයි ප්‍රේම ගීතත්. අද අපි තෝරගත්ත ගීතයත් ඒ වගේ විස්මිත ගීතයක්. ඊට කලින් මధుරංග මම මෙහෙම දෙයක් ඔබෙන් අහනවා. ඔමා කියන වචනය ප්‍රේම ගීතත් එක්ක හරි අපූර්වවට ගැලපෙන වචනයක් නේද? ඔව් සහන්. දැන් අපි සාමාන්‍යයෙන් නිතර දෙවෙලේ භාවිතා කරන වචන සියල්ලම ගීතවලට හෝ කවි නිර්මාණවලට යොදාගන්නේ නැහැ. ඒ වගේම තමයි කවි නිර්මාණවලට යොදාගන්න වචන සියල්ලමත් ගීතවලට යොදාගන්නේ නැහැ. මොකද ගීතමය වචන තිබෙනවා. ඒ වගේම තමයි ගීතවලට යොදා ගන්නවා අපි සමහර වෙලාවට පුද්ගල නාමය. ඉතින් මේ පුද්ගල නාමයන් ගීතවලට යොදා ගන්නකොට ඉතාමත්ම සැලකිලිමත් වෙන්න ඕන. මොකද ඒ ගීතයේ තිබෙන රසයට මොන වගේ බලපෑමක් එල්ල කරනවාද යන්න පිළිබඳව. ඉතින් මේ උමා කියන වචනය ඇත්තටම ඔබ කිව්වා හරි. මොකද මමත් ඉන්න ගමන් කල්පනා කරලා බැලුවම මේ උමා කියන වචනය හරිම ප්‍රේමණීය වචනයක්. ඒ වගේම ඒක ඉතාමත් අපූරු ගීතමය වචනයක්. ඉතින් එහෙනම් මං හිතන්නේ ප්‍රේම ගීතයකට එහෙම නැත්නම් කවි වලටත් මේ උමා කියන වචනය ඇත්තටම හරි අපූරුට ගැලපෙනවා. එතකොට මధుරංග අද අපේ ගීතය මොන විදිහටද නිර්මාණය වෙලා තියෙන්නේ? අපිට මොනවද මේ ගීතයත් එක්ක කතා බහ කරන්න තියෙන දේවල්? ඔව් සහන්, අපි අද තෝරගත්තේ අති සුන්දර ප්‍රේම ගීතයක්නේ. ඉතින් මේ ගීතය පිළිබඳ කතා කරන්න කලින් මම හිතුවා සාමාන්‍යයෙන් අපි මේ ප්‍රේමය එහෙම නැත්නම් ආදරය කරනකොට අනෙක් කෙනා නොකියන දේවලුත් තේරුම් ගන්න ඕන. ඉතින් සමහර විට අනෙක් කෙනාගේ සතුට වෙනුවෙන් තමන්ගේ හිතේ තිබෙන දුක දරාගෙන ඉන්න සිද්ධ වෙනවා. ඉතින් ඒක හෘදයාංගම කැපකිරීමක්. ඉතින් මේ වගේ හෘදයාංගම කැපකිරීමක් කරපු යුවලක් පිළිබඳ පුංචි කතාවක් මං කියන්න හිතුවා. ඉතින් මේ ඇත්තටම මේ කතාව සිද්ධ වෙන්නේ මීට අවුරුදු 100කටත් කලින්. ඉතින් මේ මං කියන කාලේ පනාව කියන දේ ඉතාමත් සුපෝකභෝගී භාණ්ඩයක්. ඉතින් මේ කතාවේ සිද්ධ වෙන්නේ ඉතාමත් පිටිසර ගමක. මේ ගම තිබුණේ නගරයට ගොඩක් ඈතින්. ඉතින් එහිඳ මේ පනාව කියන දේ මේ ගමේ හිටපු තරුණියන්ට හීනයක් වෙන්න ඇති. කොහොම හරි නගරයේ වැඩක් හොයාගෙන යන්න පිටත් වෙන සැමියෙකුට තරුණ බිරිඳක් කියනවා පනාවක් ගේන්න කියලා. ඉතින් මේක ඇගේ හදිසි ඉල්ලීමක්. ඉතින් මේ හදිසි ඉල්ලීම නිසා ඔහු ගොඩක් අසරණ වෙනවා. ඔහු ලිපිකරුවෙක් විදිහට තමයි රැකියාවක් කළේ. ඉතින් ඒ විදිහට රැකියාවට යන පළවෙනි දවසේම ඇය මේ වගේ ඉල්ලීමක් කරපු එක ගොඩක් අසාධාරණයි කියලා ඔහුට හිතුණා. හැබැයි ඊට කලිනුත් ඇය ඒ වගේ ඉල්ලීම් කරලා තිබෙනවා. හැබැයි ඒ ඉල්ලීම් එකක්වත් ඉටු කරන්න ඔහුට බැරි වුණා. ඒ ගැන ඔහු දුක් වුණා. ඒ හින්දා ඔහු ඒ දුක හංගගෙන ඇය වෙත සිනාවක් පාලා ගෙදරින් පිටත් වුණා. ඉතින් ඇත්තටම ඔහු කුඩා ප්‍රමාණයේ ගිණුම් තබන ආයතනයක ලිපිකරුවෙක් විදිහට තමයි සුළු වැටුපකට රැකියාවක් කළේ. ඉතින් පඩි ගන්නත් මාසයක් වැඩ කරන්න ඕනි. හැබැයි අද නම් ගෙදර යනකොට පනාවක් අරගෙනම යන්න ඕනි කියලා ඔහු තීරණය කළා. අතේ බැඳලා තිබුණු පරණ ඔරලෝසුව ඔහු දැක්කා. ඉතින් ඒ අබලන් වුණු අත්ඔරලෝසුව දැන් ඔහුගේ අතට එක් කරන්නේ අවලස්සනක්. ඒ හින්දා එක විකුණන්න ඕනි. එහෙම විකුණලා තමන්ගේ බිරිඳට පනාවක් ගන්න ඕනි කියලා ඔහු තීරණය කළා.
ඉතින් ඔහු සාප්පු කිහිපයකටම ගියා මේ අත්තරලොස්ස විකුණන්න. ඒ කවුරු එක ගත්තේ නැහැ. අවසානයේ කොහොම හරි තාමත්ම අඩු මුදලකට මේ පරණ ඔරලෝසුව විකුණ ගන්න ඔහුට පුළුවන් වුණා. හැබැයි ඉතින් අර ඔරලෝසුව නැති හිස් අත්ත දකිද්දි ඔහුට ගොඩාක් දුක හිතුණා. කොහොම හරි බිරිඳ ආසම කරපු රෝස පාට 50ක්. ඒ වගේම ඇගේ කොණ්ඩේට ගැලපෙන රිදී පාට බෑන්ඩ් එකකුත් ඔහු මිලට ගත්තා. ඉතින් ඔහු හවස් වෙද්දී ගෙදර යනවා. 50ක් ගන්නට වැඩිය තව කොච්චර නම් දේවල් ගෙදරකට ඕනිද? තේරමක් නැති දෙයකට ඔරලෝසුව විකුණන්න සිදුවීම ගැන ඔහුගේ හිතේ පොඩි දුකක් නොතිබුණාම නෙවෙයි. හැබැයි බිරිඳගේ අවශ්‍යතාවය ඉටු කරන්න පුළුවන් වීම ගැන ඔහු සතුටු වුණා. ඇත්තටම සාමයේ දුක සහ සතුට අතර තියෙන සිතුවිල්ලක දුරක් කියලා කතාවටක් කියනවනේ. ඔහු ගෙදර එනකොට ඔහුගේ අර තරුණ බිරිඳ කොණ්ඩෙ කොටටම කපලා ඔහු පුදුමයටපත් වුණා. ඔයාගේ කොණ්ඩෙට මොකද උනේ? මම කොණ්ඩෙ කපලා විකුණුවා. ඇය හුරතල් විදිහට කිව්වා. ඇයි? ඔයාට අත්තරලෝසුවක් ගන්න. ඔයාගේ ඔරලෝසුව දැන් ගොඩක් පරණයිනේ. ඇගේ ඇස් ඇතුලේ හැංගිලා තිබුණේ අහිංසක හීනයක්. ඔයා ඒක ගත්තේ කොහින්ද? ඔහු ඇහුවා. අද අපේ ගමට සංචාරක වෙලෙන් දෙක්කාව. එයා දිග ලස්සන කොණ්ඩෙ මිලට ගන්නවා. ඉතින් මම එයාට මගේ කොණ්ඩෙ විකුණලා ඔයාට ගැලපෙන ඔරලෝසුවක් ගත්තා. මේ ඔරලෝසුව වටිනවා කියලා මිනිහා කිව්වා. අනිත් එක ඔයාගේ අතට මේ ඔරලෝසුව නියමෙට ගැලපෙනවා කියලා මං හිතනවා. ඇය රිදී පාට අත්තරලෝසුව ඔහු වෙතට දිගු කළා. එතකොට මේ පනාව ඔහු රැගෙන ආව පනාව ඇයට පෙන්නවා. ආ, ඔයා එක ගෙනාවද? කොහ මට දෙන්න. කපපු කොණ්ඩෙකට තමයි පනාවක් අවශ්‍ය වෙන්නේ. ඇය හුරතල් සිනාවක් පාන ගමන් ඒ පනාව දුරගත්තා. ඔහු ඉතා ඉක්මනින් ඇයව තදින් වැළඳගත්තා. ඇත්තටම ආදරේ හෘදයාංගම උණුසුම ඔවුන් අතර විදුලි වේගෙන් හුවමාරු වුණා. අර මම මුලින් කිව්වා වගේ ආදරය කියන්නේ අනික් කෙනාගේ සතුට වෙන තමන්ගේ දේවල් කැප කරන එක. ඒ වගේම අනික් කෙනා නොකියන දේවල් තේරුම් ගැනීම. ඉතින් අද අපි කතා කරන ගීතය තුලත් මේ වගේ හෘදයාංගම කැපකිරීමක් කරන්න බලාපොරොත්තු වෙන පෙම්වතෙක් සහ පෙම්වතියක් අපිට මුණ ගැහෙනවා. සාමාන්‍යයෙන් ආදරයට නොයෙකුත් බාධා එල්ල වෙන එක සාමාන්‍ය දෙයක්. විශේෂයෙන්ම ආගම, ජාතිය, කුලය වගේ දේවල් වලින්. ඉතින් මේ ගීතය තුළින් පෙම්වතියට සහ පෙම්වතාටත් ඒ දේම බලපානවා. ඒ තමයි ජාතිය. මේ පෙම්වතිය දෙමළ තරුණියක්. පෙම්වතා සිංහල තරුණියක්. ඉතින් ඔවුන්ට මේ ජාතිය පිළිබඳ ප්‍රශ්නය බලපානවා. හැබැයි ඒක ඔවුන් විසින් නිර්මාණය කරගත්තු දෙයක් නෙවෙයි. සහන් මේ ගීතය මුලින්ම ගීතයකට රචනා වුණු ගීපද රචනයක් නෙවෙයි. සුදත් ගාමිණී බණ්ඩාර විසින් 1983 ඔය කළු ජූලියට මාස දෙකකට විතර කලින් පුවත්පතකට කවියක් ලියනවා. අන්න ඒ කවිය තමයි පස්සේ කාලෙක මේ ගීතයක් බවට පත් වෙන්නේ. ඉතින් ඔය 1983 කාලේ අලුවට ගිනිපුපුර මතුවෙමින් තිබෙන යුගයක්. ජාතින් දෙකක් මහා ගැටුමකට මුල පුරපු කාලයක්. ඒ හින්දම මේ කියන ප්‍රේම කතාවේ අනාගතය පිළිබඳ මේ දෙදෙනාටම තිබෙන්නේ සැකයක්. ඉතින් ඒ සැකය නිසාම පෙම්වතා තම පෙම්වතියගේ මෙන්න මේ විදිහට අහනවා. කන්ද උඩරුවෙන් දිදුලන කන්ද කදිර දේවාලය අපට පිහිට වෙයි කියලා හිතනවද උමා? අප වටා නැගෙන උවදුරු ඈත් වී නුඹව කලකින් පිච්ච මල් සුවඳ විතරක් ඉතිරිවද උමා? ඉතින් මේ ගීතේ ගායනා කරන ගායකයා සමන් ජයනාත් ජිනදාස. ඔහු සේවය කළේ ඒ කාලේ පැලවත්තේ සීනි කර්මාන්ත ශාලාවේ. ඉතින් මේ පත්‍රයේ ගියපු කවිය ඔහු දකිනවා. ඊට පස්සේ ඔහු සුදත් ගාමිණී බණ්ඩාරයන්ට කතා කරලා ඒ කවිය ඉල්ල ගන්නවා ගීතයක් බවට පත් කරන්න. ඉතින් ඒ කවිය තිබිච්ච සමහර වචන සුළු සුළු වෙනස්කම් වලට ලක් කරලා ගීතයට ගැලපෙන විදිහට නිර්මාණය කරනවා. ඊට පස්සේ තමයි මේ අපූර්ව ගීතය නිර්මාණය වෙන්නේ. ඉතින් ඒක
සමන් ජයනාත් ජිනදාසක අනුත්තර කැසට් පටියටත් පස්සේ කාලෙක තුලත් කළා. ඒ වගේම CD තටියකුත් මේ ගීතය තුලත් කරලා එලි දැක්කුණා. කොහොමාරි මේ ගීතය නිකුත් වුණු මුල් කාලේ ලංකාවේ ජනප්‍රියම ගීතය බවට මේ ගීතය පත් වුණා. හැබැයි සමන් ජයනාත් හිටියේ පැලවත්තේ සීනි කර්මාන්ත ශාලාවේ. ඒක වෙනම ලෝකයක්. ඒ හින්දා රේඩියෝ එකක් ඇහෙන ඉතාමත් කලාතුරකින්. ඒ නිසා තමන්ගේ ගීතය රේඩියෝ එකේ ප්‍රචාරය වෙන බව ඔහු දැනගෙන හිටියේ නැහැ. ඒ වගේම ඒ ගීතය ලංකාවේ ජනප්‍රියම ගීතය බවට පත් වෙලා තියෙනවා කියලා ඔහු දැනගෙන හිටියේ නැහැ. ඔහු දවසක් ඔහුගේ උපංගම වුණු බණ්ඩාරවිලට යනවා. සරමකුයි ටී-ෂර්ට් එකකුයි ඇඳගෙන ඔහු කඩේට යමින් හිටියා. ඒ වෙලාවේ බස් රථයක් ඇවිත් ඔහු අතර නැවැත්තුවා. ඒ බස් රථයේ රියදුරු කවුළුවෙන් ඔළුව එළියට දාලා සමන් ජයනාත් මේ වගේ දෙයක් කිව්වා. අයියේ මේ දවස්වල ලංකාවේ ජනප්‍රියම ගායකයා ඔයා. ඔයාගේ සින්දුව ගොඩක් ජනප්‍රියයි. දැන් මේක අහපු සමන් ජයනාත් සිනාසුනා විතරයි. ඇත්තටම මේ උමා ගීතය රටක් වසඟ කරලා තියෙන බව ඔහු විශ්වාස කළේ නැහැ. හැබැයි ඒ වෙනකොට මේ ගීතය මුළු ශ්‍රී ලංකාවම හොල්ලගෙන තිබුණා. ඉතින් මේ ගීතයේ සංගීතය ගීතනුව නිර්මාණය කළේ ආනන්ද පෙරේරා විසින්. ඉතින් මේ ගීතේ ප්‍රේමවන්තිය දෙමළ තරුණියක් නිසා මේ ගීතේ පුරාවටම අර දෙමළ සංගීතයේ තිබෙන තාලවාද්‍ය භාණ්ඩවල සංකලනයක් යොදාගෙන තිබෙනවා ඉතාම අපූර්වට. අනිත් කාරණේ තමයි මේ සමන් ජයනාත් දිනදාස කියන මේ සුඳුරු ගායකයා මේ ගීතය පස්සේ කාලෙක මේ සජීව ප්‍රසංගවල හෝ එහෙම නම් විවිධ අවස්ථාවල නිතර දෙවිලේ ගායනා කරන්න තරම් කැමැත්තක් දැක්ුවේ නැහැ. ඉතින් ඒකට හේතුව විමසුවම ඔහු කියා සිටියේ මේ ගීතේ මුල් පට්ටිගත කිරීම තුළ තිබෙන රසයට තමන්ගේ අතින් හානියක් වෙයි කියලා ඔහු හිතන නිසා ඒ විදිහට ගීතේ ගායනා නොකරන බව. ඉතින් ඇත්තටම ගීතේ නියම ගායකයා තමන්ගේ මුල් ගීතයට හානියක් වේයයි කියලා ඒ ගීතේ ගායනා නොකර ඉන්න සුවිශේෂ අවස්ථාවක් මේ ගීතය. 1983 පස්වෙනි මාසේ දෙවනිදා සුදත් ගාමිණී බණ්ඩාර විසින් එදා පුවත්පතට ලියපු කවිය තමයි මේ. තුමුල නමුණු කුල ගිරි හිස උදුල සඳ මඩල දුටු නෙත රැවටුණා තමයි. කිමද මේ තරම් ඒ ගැන හින හෙන්නට කාරණා. මුහුණ රතු වෙලා දෙනතින් කඳුළු පනින්න තුරු එළියට ඔහොම හිනා වෙනකොට උඹ ලස්සනයි උමා. නුඹේ වත මඩල සංගවා මුවාවන ලෙසින් අතුරන සීත මීදු මේ තිරපට විරසකයි උමා. වලලුලු අතින් ඉවතට ඈත් කර හොරෙන් හිමිහිට බලාපං උමා. කන්ද උඩරුවින් දෙදුලන කන්ද කදිර දේවාලය අපට පිහිට වෙයි කියලා හිතනවද උමා. දෙජාතිය අමෝරාගත් තියුණු අවිසනින් පහතට හෙළන ලෙස සියලු දෙවියන් යදිනවද උමා. අප වටා නැගෙන උවදුරු ඉවත් වී නොබෝ කලකින් පිච්ච මල් සුවඳ විතරක් ඉතිරිවෙද උමා. එසේනම් මේ දුර්ලභ ප්‍රේම ගීතයත් සමග අදට අප ඔබෙන් සමු ගන්නවා. ලබන සතියේත් සුපුරුදු වේලාවටම අපත් සමග එකතු වෙන්න ඔබ සැමට තෙරුවන් සරණයි. මම සහන් සම්රසිංහ. රැවටුණා තමයි. කිමද මේ තරම් ඒ ගැන ඉනැහෙන්නට කාරණා. මූණ රතු වෙලා දෙනෙතින් කඳුළු පනින තුරු එළියට ඕම හිනා වෙනකොට උඹ ලස්සනයි උමා.
නුඹේ වත් මඬල සංගවා මුවවෙනලසින් වතුරන සිත පින නිසා තිලකය පාළුවෙයුමා සිත මිදුමේ තිරපත වලලුලු අතින් ඉවතට ඇතර හොරෙන් දෙමිට බලාපංමා තුමුල නමුණු කුලගිරි හිස කුදුල සඳ මඬල දුටුනක රැවතුනා තමයි කිමද මේ තරම් ඒ ගැන ඉනැහෙන්නට කාරණා මූණ රතු වෙලා දෙනකින් කඳුළු පනින කුරු එළියට ඕම හිනා වෙනකොට උඹ ලස්සනයි උමා පිච්චමල් සුවඳ විතරක් පිටිරි වෙදුමා කුමුල නමුණු කුලගිරි හිස බුදුල සඳ මඬල දුටු නෙත රැවටුනා තමයි කිමද මේ තරම් ඒ ගැන ඉනැහෙන්නට කාරණා මූණ රතු වෙලා දෙනකින් කඳුළු පනින තුරු එළියට ඕම හිනා වෙනකොට උඹ ලස්සනයි උමා ඕම හිනා වෙනකොට උඹ ලස්සනයි උමා ඕම හිනා වෙනකොට උඹ ලස්සනයි උමා